මයිසල්ලමද ස්කෑම් එකක් කියලා. ඒක දැන්න ඇති නම්බර් එකකින් මෙහෙම ලින්ක් එකක් දාලා ඉවලා තියෙනවා. ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙයි. ඔයගේ අරමුණක් තිබුණාද එහෙම? සින්දුව කරපු දවසවත් මට යාළුත් එක්ක මේක මේ පොඩ්ඩක් චෙන්නයි පැත්තේ පත්තු කරගත්තොත් මරු කියලා. වෙතල වෙතල පෙරිය වෙතල වාඬ වචරක පිටල පිටල සෙඹුල මනස පුට වචරක මට වැදුනා උඹේ ඇස් කෙස්තොල් මට ඇඬුනා කෙල්ලේ මාව උනා ලොස්ට්. Quick chat with Sachini. Quick chat. So then I'm adata aramb karanna quick chat program ekak obadanna quick chat program eke api vivida shestra wala nirata vela inna aya vivida jayagrahana labapu aya gen api katha wenawa kiyala. I think ada api me taruwata aaradhana kara inna kiyala. Mokada api Lankawen jathyantarayata giya aya aduwen inne. මේ ලඟකදී මේ ඊයේ පෙරේද ජාත්‍යන්තරයේ ජයගත් තරුවක් ඉන්නවා. ඒ තරුව තමයි අද ක්වික් චැට් ප්‍රෝග්‍රෑම් එක වර්ණවත් කරන්නේ. I want Ravi. I want. කොහොමද? හොඳයි. හොඳයි. දැන් ඔයාගේ සින්දුව ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ විතරක් නෙවෙයි ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි ඉතින්. මොකද හිතුවේවත් නැති දෙයක් තමයි. මොකද සින්දුව හදලා අවුරුද්දකට වැඩි කාලයක් තිබ්බා. ඉතින් එහෙම තිබිච්ච සින්දුවක් තමයි එකපාරටම මේ කතා කරලා කිව්වේ මේම ෆිල්ම් එකට ඕනි කියලා. ඉතින් කතා කරත් විජය ඇන්තනි සර්ගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. ඉතින් කතා කරලකෝ මේම යාගලුත් ෆිල්ම් එකට මේ සින්දුව කැමති මේ කම්පෝස් කරන්න. එහෙම තමයි ඉතින් උනේ වැඩි. ඔය සිදු සිංහල එක පස්ස ටයිටල් එක ඒකත් ලංකාවේ ට්‍රෙන්ඩින් වුණානේ නේ. එතකොට කවදාද හිතුවද මේක මේ සින්දුව හරි නැත්නම් ඔයාට ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙයි වගේ අරමුණක් තිබුණාද එහෙම? සින්දුව දාපු දවස්වල නම් තිබ්බා එකක්. මේක යයි වගේ එකක් තිබුණා. මේම ගියොත් හොඳයි කියලා එකකුත් තිබුණා. ඉතින් ඒ අදහස තිබුණා. මොකද මම සින්දුව කරපු දවස්වලත් මට යාළුත් එක්ක මේක මේ පොඩ්ඩ චෙන්නයි පැත්තේ පත්තු කරගත්තොත් මරු කියලා මේ එහෙම තිබුණ අදහසක්. ඉතින් කොහොම හරි ඒක ඉෂ්ට වුණා. හරි, විජේගේ ඇසිස්ටන්ට් කතා කරා කියලා කිව්වනේ. මේ කතා කරපු වෙලාවට මොකද හිතුවේ? පළවෙනි පාර මට ටෙක්ස්ට් එකක් දාලා තිබ්බේ මේම ලින්ක් එක වල මෙන්න මේ සින්දුව ආගේ අපි විජයන්ත නිසාගේ ෆිල්ම් එකට ගන්න කැමතිය. මම ඉස්සෙල්ලම ස්කෑම් එකක් කිව්වා. ඒක දැන්න ඇති නම්බර් එකකින් මේම ලින්ක් එකක් දාලා ඉවලා තියෙනවා. මං රිප්ලයි කරේ නෑ. ඊට පස්සේ කොහම හරි දවස් දෙකකට විතර පස්සේ මට නෑ හිතුණා රිප්ලයි එකක් දාලා බලන්න හෙලෝ කියලා එකක්. ඊට පස්සේ තමයි රිප්ලයි කරලා කතා බහ කරේ. ඉතින් පළවෙනි දවසේම විශේෂ කෝල් එකක් ගත්ත මට. අරගෙන කතා කරා. ඉතින් එදා හිතුණා මරු කියලා. වෙන මොනායිද හරි. දැන් කොච්චර කල් වෙනවද මේ තමිල් සොන්ග් එක රෙකෝඩ් කළේ? මේක රෙකෝඩ් කරේ ඔක්තෝබර් වල. නෑ ඩිසම්බර් වල. ඩිසම්බර් තමයි රෙකෝඩ් කරේ මං ඉන්දියා ගියා ඩිසම්බර් වල. ගිහිල්ලා රෙකෝඩ් කරේ චෙන්නයි වල. චෙන්නයි විජයන්තනි ෆිල්ම් කෝපරේෂන් එකේ තමයි වොයිස් කරේ ආගේ ස්ටුඩියෝස් වල. වැඩි කතා කළා කතා කරේ. දැන් කොහොමද අවුරුද්දකට කිට් වෙනවා? දැන් එතකොට දැන් ඔට අද්දකින් තිනවනේ ඒගොල්ලොත් එකත් වැඩ කළා. මේ ශේස්ත්‍රය අපේ ලංකා විශේෂත්‍රයේ එහි ශේස්ත්‍රය යෝදකින වෙනස්කම් මොනවා? පළවෙනි දේ තමයි රෙස්පෙක්ට් එක. කියන්නේ තමන් කරන සබ්ජෙක්ට් එකට ගරු කිරීම තමයි. එයාලා මාරිත රෙස්පෙක්ට් කරනවායි කියලා එයාලා කරන රසාවට. සහ අර වැඩේ ගැන සීරියස්. කියන්නේ මේ කරන වැඩේ ගැන සාමාන්‍යයෙන් අපි මගේ වචනයක් කියම වැරදුනොත් ඒ වචනේ ටේක්ස් 20ද 25ද 30ද ඒගොල්ලෝ ගන්නවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර එහෙම අර රෙස්පෙක්ට් එක සහ වැඩේ ගැන සීරියස් එක ගැන කියන මාරම දෙයක් තියෙනවා. මොකද ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් මට එහි ගියාම තමයි තේරුනේ මේක මේ මාර ලොකුයි කියලා. මේක තේරෙනවා ලෝකයක්. ඔව්, ඉන්ඩස්ට්‍රියක් කියලා. දැන් මේ සින්දුවත් එක්ක දැන් මම දැන් මේ වැඩසටහන පටිගත කරන්න කලින් මම ගිහලා YouTube එකේ ඔගේ පස්ස සින්දුව බැලුවා. ඒක කමෙන්ට්ස් තියෙනවා. නේද? හරි, වෙතල සින්දුව අහලා මේ සින්දුව අහන්න ආපු අයකෝ ඔන්නම කමෙන්ට්ස් ටිකක් තිබෙන. හරිද? හරි, දැන් පස්ස සින්දුව ගන්නකො දැන් දෙමළ සින්දුවේ තේරුම මොකද්ද? ඒක යාලගේ මං හිතන්නේ යාලගේ පොඩි ෆන් එකක් තියෙන්නේ. ඔය මීටු කියලා කියන්නේ මං හිතන්නේ ඔය හෑෂ්ටැග් එකක ගිහපු පොඩි ඔය වුමන්ස් වයලේෂන් හරි මොන හරි එහෙම එකක් තිබුණා. ඒක තමයි එහෙම තමයි තේරුම තිබ්බේ. ඒක මං හිතන්නේ අර කොමික් විදියට තමයි සින්දුවේ දාලා තියෙන්නේ.
ඒක තමයි තේරුම. මේ දෙමළ කතා කරන්න පුළුවන්ද? බෑ. ඒක ඔච්චර හොඳට කොහොමද එහෙම ඒ දෙමළ සින්දුව කියන්නේ? ඒ කියන්නේ දෙමළ කෙනෙක් වගේ දෙමළ කතා කරනම කෙනෙක් වගේ ඔච්චර හොඳට කොහොමද එහෙම කියන්නේ? ඒක මම හිතන්නේ ප්‍රැක්ටිස් එක තමයි නේද? මට මම ප්‍රැක්ටිස් කරා සෑහෙන. මම එහෙ ගිහිල්ලා ඉන්නකොට මම වෙනම පොතක් තියාගෙන ඔගේ වචන ටික ලියාගෙන ඒ අර සවුන්ඩ් එන තැන්වල ඒ සවුන්ඩ් එන ඒ අකුර දාගෙන කොහොමද මට ගොඩක් මේ හෙල්ප් කරා අපේ චන්ද්‍රු. චන්ද්‍රු සර් මතක් කරන්න ඕන. චන්ද්‍රු සර් තමයි ස්ටුඩියෝ එකේ හිටියේ. එයා සහ භාෂා කියලා කොපිරයිට් එකගෙන හිටියා. එයා තමයි තෙලිඟු සොංග් එකේ ලිරික්ස් කරේ. ඉතින් ඒ දෙන්න මට ගොඩක් හෙල්ප් කරා වචන සම්බන්ධව කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියන එක. ඔක්කොම සිංහලෙන් තමයි. මේ එතකොට දැන් වගේ හමාර බනවර ඒ සින්දු එක වෙනම එකක්. පස්ස එක වෙනම එකක්. ඊළඟ වගේ දැන් මේ සමනින් වගේ සිංහල සින්දු කීයක් තියෙනවද? මගේ ඔරිජිනල්ස්ම තියෙනවා මම හිතන 20කට 25කට කිට්ටුන. 25කට. මේ ඊළඟට ජාත්‍යන්තරයට වා සින්දු කරන්න බලාපොරොත්තුවක් තියෙනවද නැත්නම් මේ ශිස්ත්‍ර මෙහෙම ඉන්නවා? මේ මම ජාත්‍යන්තරයට සින්දු කරනවා කියන එක නෙමෙයි. මම කියන්නේ මම සින්දු කරනවා. මම සමහර දැන් කියන්නේ දැන් අපේ දැන් අපේ මේ ඉන්ඩස්ට්‍රි එක දැන් යෝහානි ගම යෝහානි ඉන්දියාවට ගියත් එක්ක අපිට අපි අපිට වෙනමම තැනක් නිර්මාණය වුණානේ අපේ කලාකරුවන්ට. අපි යන්න ඕනේ. හැබැයි ඊට කලින් වාතේ සන්තුෂ්ලා ජාත්‍යන්තරයත් එක්ක වැඩ කළා තියෙනවා. ඒ අර යෝහානිකකත් එක්ක අපි ලොකුවට මයික් ආවනේ. ඊළඟට කතා බහ ආවේ හා රවි කිහිල්ලා රවිගේ සින්දුවකුත් ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා මෙහෙම කියලා. ඉතින් ඊට පස්සේ දැන් අර හිතනවානේ එක පාට මත අරගත්තොත් ඒක අපරාධ කියලා. මේ අර වටත් එහෙම පාඩුවින් මේ දැන් ඇත්තම කතාව අපේ ලංකාවේ ලෝක සිතීමකට අපි පොඩි රටක් සහ ඒගොල්ලන් හරි දැවන්තයි. ඉන්දියාවේ සිනමාව ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ලොකු මේ හරි බර කිෂ්ට කරනවා. එහෙමත් එක්ක බලනකොට හිතෙන්නේ නැද්ද ඒගොල්ලන්ටත් සින්දු කරන්න නැත්නම් තමිල් දැන් මෙහෙත් ලොකු තමිල් ක්‍රවුඩ් එකක් නේද? සිංහල අයත් ආසයි තමිල් සින්දු අහන්න. ඒකට හිතෙන්නේ නැද්ද එහෙම තව සින්දු කරන්න ඕනි කියලා? නෑ කරන්න ඕනි කියලා හිතනවා. කරන්න කියන මට දැන් ආරාධනා කීපයක්ම ලැබිලා තියෙනවා තව චිත්‍රපටයක ගීත දෙයක් ගායනා කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා තව සින්දු හදන්න. සින්දු හදලා තියෙනවා මගේ දැන් ඔරිජිනල්ස් තියෙනවා. සහ එයාලට සින්දු හදන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. සහ එයාලත් එක්ක කොහොමද මම ඇග්‍රීමෙන්ට් එක සයින් කරලා තියෙන තින්ක් මියුසික් ඩොට් ඉන්ඩියා කියන රෙකෝඩ් ලේබල් එකත් එක්ක. ඉතින් එයාලත් එක්ක තව ඉස්සරහට සින්දු හදන්න බලාපොරොත්තු ඉන්නවා. හරි. දැන් එහෙනම් අපිට පොඩි කොටසක් කියලා පෙන්වන්න පුළුවන් දෙකේ. තමිල් එකේ. හරි. මම මට වචන හරියටම කියවෙන්නේ නැති වෙන්න පුළුවන් වුණා නම් මම කියන්නම්. Vethala vethala periye vethala vaangu vachiruka. Pithala pithala simbula manasu poote vachiruka. Anaga mudiyala avala nippaate odane thadukano podu check post. හරි. පුළුවන් ද සිංහල එකයි දෙමළ එකයි දෙකම මික්ස් කළා කියන්නේ? පුළුවන්. Vethala vethala periye vethala vaandu vachiruka. පිටල පිටල සෙඹුල මනස පුට වචරක මට වැදුනා උඹේ ඇස්කෙස්තොල් මට ඇඬුනා කෙල්ලෙමව උනා ලොස්ට්. දැන්සරයි. හරි. දැන් එතකොට ඉදිරියේදී අපිට කොහොමත් රවි සහභාගී වෙන සංගීත ප්‍රසංගවලදී ওই සින්දු දෙකම අපිට අහන්න පුළුවන් නේ? එතකොට ඉන්දියාවේ දැනට ආරාධන ලැබිලා තියෙනවද ওই ගීතේ ඉන්දියාවේ perform කරන්න සංගීත සම්දර්ශනවල? කොහොමත් රෝමියෝ ලයිව් ඉන් කන්සර්ට් කියලා හැලගේ කන්සර්ට් සීරීස් එකක් යනවා. එතකොට කොහොමත් මේ සීරීස් එකේ මට මේ සින්දුව සිං කරන්න වෙනවා. විජය ඇන්තනි ලයිව් ඉන් කන්සර්ට් එකයි ෆිල්ම් එකේ යන කන්සර්ට් සීරීස් එකේ තමයි සිං කරන්න තියෙන්නේ. ඔහොම ගිහිල්ලා සිං කළා perform කළා රඟපායිද? නෑ නරවන්න. Sure. ඔව් රඟපෑමට එහෙම. දැන් දෙමළ සිනමා දමිළ සිනමා තෙලිංගු මලයාලම් ඔය පෙනුම ඔහොම ඕවගේ නළුවනේ අපි දැකලා තියෙන්නේ මගේ කැලේ. නෑ එහෙම ලොකු කැමැත්තක් නැහැ. සින්දු කීරේ හොඳයි. හරි. ඇයි රවි රොයිස්ටර් මේ සම්පූර්ණ නම ගැන කැමති? අය මේකක් තියෙනවා මගේ නමට ආසනේ. ඒක දැන් හැමෝම දැනගන්නේ රවි රොයිස්ටර් කියලා. ඔය නම ජාත්‍යන්තරයටත් ගිහිලා දෙන්නේ නේ. එතකොට දිගටම ඒ නම. ඒ නම තමයි. හරි. හමාර බනවර. ඒක කොහොමද නිර්මාණය වෙන්නේ? හමාර බනවර නිර්මාණය වුණේ 2019 අවුරුද්දේ. ඉරේෂා හේමමාලි තමයි ඒක වචන ලිව්වේ. එතකොට ඒක ඉරේෂක්කා මට දීපු වචන ටිකක්. යාගේ හමාර බනවර කියන කවි පොතේ තියෙන ඒ කවිය තමයි මට දුන්නේ.
ඉතින් ඒක ආවට පස්සේ හිතුණා මේකත් හොඳ වැඩක් කරන්න පුළුවන් කියලා තමා වැඩේ කරේ. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ හරි අපි වැඩසටහන ඉවර කරනවා. ඉවර කරන්න කලින් අපි ප්‍රාර්ථනා කරන ඔයාට දැන් මේ ජාත්‍යන්තර ජය අරගෙන තියෙනවා ඒක නවත්තන්නතු ඉදිරියට මාට යන්න හැකියාව ලැබේවා කියලා. මොකද අර ලංකාව කෙනෙක් ජාත්‍යන්තරට ගියාම අර අපිටත් එනවා පොඩි වෙන හැඟීමක් පොඩි ගැම්මක් එනවා අත් වශයෙන්ම කියලා නම් ඉතින් ඒ හින්දම තමයි අපි ඔයාට ආරාධනා කරේ. අපි ස්තුතිවන්ත වෙනවා කෙටි ආරාධනයකින් කෙටි දැන් දෙන්න ඉක්මනට අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ආවට හින්දා ස්තුතියි රවි. ස්තුතියක් මට ආරාධනා කරන්න Neth FM. Thank you so much හැමෝට. වෙනම් හම්බෙමු අපව විසිටානේ. අනිවාර්යෙන්ම හම්බු. හරි. Okay, thank you. Quick chat with Sachini. Quick chat.